අපි දන්නවා පහුගිය කාලවකවානුවේ ශ්‍රී ලංකාව බොහෝම අගාධයකට වැටෙන්න හේතු වුණේ මේ පාලන තන්ත්‍රයේ තිබ්බ වැරදි නිසා. මැතිවරණ කමිෂන් සභාව විසින් මාධ්‍ය උපමාන ප්‍රකාශයට පත් කළා තියෙනවා. එතකොට අපි දැක්ක බොහොම පහුගිය දවස් ටිකේ එක්තරා පෞද්ගලික මාධ්‍ය ජාලයක් විසින් දිගින් දිගටම ඒ මාධ්‍ය උපමාන කඩ කරමින් එක් අපේක්ෂකෙක් ප්‍රවර්ධනය වන ආකාරයෙන් ඔවුන්ගේ මාධ්‍ය කටයුතු කරගෙන යනවා. මේ පිළිබඳව අපි පැමිණිලි දිගින් දිගටම මැතිවරණ කමිෂන් සභාවට කරා. ඒ කරපු පැමිණිලි වලට අනුව අපි දැක්කා ඊයේ මාධ්‍ය සංසරණ වෙනවා සහ අපි අතිරේක මැතිවරණ කොමසාරිස් වරයාට කතා කළා. අපි ඒ බව තහවුරු කරගත්තා. ඒ අදාළ මාධ්‍ය ජාලය වෙත දැඩි අවවාද කරමින් නිකුත් කළ තිබ්බ ලියුමක්. ඒත් එක්ක මම දැක්ක මක් ස්වාධීන රූපවාහිනිය වෙත මම දැක්ක නිකුත් කළ තියෙනවා. අපි දන්නවා බංග්ලාදේශයේ ලොකු අරගලයක් තියෙනවා. මේ අරගලය ගැන දැනුවත් කරා කියලා ඒක තව අපේක්ෂකයෙට අවාසිදායකයි. මං අහන්නේ දැන් විදේශයක තියෙන ප්‍රවෘත්තියක් පෙන්වීමෙන් සත්‍ය තොරතුරක් පදනමක් නැති කතා නෙවෙයි. මේ සත්‍ය තොරතුරක් පෙන්වීමෙන් යම්කිසි අවස්ථාවක කියනවා නම් අපේක්ෂකයෙට මේක බලපානවා කියලා. ඉතින් ඒ වගේ වලත් ලියුම් ගන්නවා. ඊයේ දැක්කා පුදුම සහගත ලියවිල්ලක් නිකුත් කරලා තිබ්බා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින්. ස්වාධීන රූපවාහිනියේ යන ප්‍රවෘත්ති විකාශයේ කියනවාය කියලා වැඩි අවධානයක් දෙනවාය කියලා මේ බංග්ලාදේශයේ වෙච්ච අරගලයට. දැන් මට හිතා ගන්න බැරි ඔවුන් ප්‍රකාශ කර සිටිනවා මේ අරගලයට විශාල තැනක් දීම තුලින් යම්කිසි අපේක්ෂකෙක් උඩට එනවා ප්‍රවර්ධනය වෙනවා කියලා. මේක මහා හතරබීරි කතාවක්නේ. යම් මිනිස්සෙකුට මේ රටේ අයිතියක් තියෙනවා තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ තවත් රටක සිද්ධ වෙන්නේ මොකක්ද? ඒ රටේ වෙන්නේ මොකක්ද? ඒ අරගල ඒ රටේ දේශපාලනේ මොකක්ද කියලා දැනගන්න. මාධ්‍යයේ වගකීමක් තමයි ඒ තොරතුරු මිනිසුන්ට ගේන එක. මේක ගෙනීම වැරද්දක්ද? මේකෙන් කොහොමද තවත් අපේක්ෂකෙක් උඩට එන්නේ? ITN ආයතනයේ ඒ බංග්ලාදේශ අරගලය සහ ඒ ක්‍රයිසිස් එක ගැන තොරතුරු කියද්දි මේ රටේ අපේක්ෂකයෙක් ගැන කියනවද? මේක බරපතල විහිළු සහගත තර්කයක්. මේකේදී ලස්සනම කතාව ඒක නෙමෙයි. ඔවුන් කියනවා ඒකෙන් තවත් අපේක්ෂකයෙකුට අගතියක් වෙන්න පුළුවන්. මම කල්පනා කරා කවුරු වෙන්න පුළුවන්ද මේ අපේක්ෂකයා කියලා. ඒ අපේක්ෂකයා පත්තුනොත් නැවතත් මේ රටේ අරගලයක් ඇති වෙන්න පුළුවන් කියන තර්කය එනවා නේද? මේ ජනමාධ්‍ය අමාත්‍යාංශය ගොඩනගන්න හදන තර්කෙන්. ඒ නිසා මේවා විහිළු සහගත තර්ක. මේ රටෙත් මීට අවුරුදු 10කට කලින් අරගලයක් තිබ්බා. ඒ නිසා තමයි මේ රටේ මිනිස්සු බංග්ලාදේශයේ වෙන්නේ මොකක්ද කියන එක ගැන මෙච්චර උනන්දුවක් දක්වන්නේ. මිනිසුන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතියට අත තියන්නෙන්න එපා. මාධ්‍ය උපමාන වලට අනුව කටයුතු කරන්න මාධ්‍ය වලට වගකීමක් තියෙනවා. හැබැයි කිසිම මාධ්‍යක තොරතුරු දැනගැනීමේ අයිතිය විනාශ කරන්න කිසිම අමාත්‍යංශයකට බෑ.